ස්වාභාවික ලුණු බලය දත් සහ විදුරු මස් රකින නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට්. සෙල්ලම් කරන්න එන්නම්. ඒත් කොයිද මෙතන සෙල්ලම් බඩු නැහනේ. සෙල්ලම් බඩු ගෙදර තියෙනවා. අපේ ගෙදරත් සෙල්ලම් බඩු කන්දක් තියෙනවා. යමුද හෙ? අම්මගෙන් අහලා එන්න. අපෝ බැටියෝ. අම්මට කිව්වොත් නම් අම්මා එන දෙන එකක් නැහැ. අම්මට කියන්න නැති වෙන්න බෑනේ. නෑ නෑ. ඔයා එන්නකෝ. අපේ ගෙදර තියෙන මේ ළඟ. पिकमेंट गई ले मु याद है बै बै इन्ने बै ओ याम अगे गुंगी नहीं था हाँ याम बैठियो किधर हैं कुछ रहे हुए था हरी मनार का अम्मा अम्मा का बैठियो मैं अम्मा बैठा अन्य का मागे दारुआ मैं गुंगी मागे मैंने भी हट देना गुंगी मत मैं मागे दारुआ अन्य मागे दारुआ मत मैं मागे दारुआ ඒ කොහමද? ඔය එන්නේ.
අලුත් පෑස් දැන් සුමුදු මල් සුවඳක් සමගින් සඳට අපි ලං වෙලා හදවත් රසක රසවත් පැතුම වටවල තේ මේ මොකද සුදු පුතා අනේ සින්දු අයියේ ඔයාට කියල් දෙන්න බැරිද මැජික් බලයෙන් ගණන් හදන ඇටි මැජික් බලෙන් ගණන් හදන්න ඇයි බැරිද මැජික් බලෙන් කොහමද ගණන් හදන්නේ එහෙම ගණන් ඉගෙන ගන්න බෑ සුදු පුතා ගණන් හදන්න ඕනේ බලෙන් නෙවෙයි මොලේ මට ඕනේ ඉක්මනට ගණන් හදන්න ඉගෙන ගන්න එහෙම ගණන් ඉගෙන ගන්න නම් දුෂෙන් අයිය වල්ලා ගන්නකයි ඇත්තේ අටවරක් චක්කරේ නේද පාඩම් කරගෙන දෙවරක් චක්‍රේ ගණන් හදන්න දෙවරක් චක්‍රේ දැනගෙන හිටියම ඇති මෙන්න මෙහෙම දැන් බලමු අට හැදෙන්නේ කොහොමද කියලා දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක සමානයි අට දෙවරක් දෙක හතරයි හතර වරක් දෙක අටයි ඒ කියන්නේ දෙක තුන් පාරක් වැඩි වුණාම අටයි හරිනේ නේන දෙක තුන් පාරක් දෙකෙන් වැඩි කරාම අටයි හරියට හරි ඕනම සංඛ්‍යාවක් අපිට දෙකෙන් වැඩි කරන එක පහසුයි දෙවරක් චක්‍රය අපි දන්නවනේ ඒක ලේසි තමයි ලේසි ලේසි देखें ना ओ नम गाना कड़ी करना මට මේ ගේ ඇතුළේ ඉන්න පුළුවන් නම් එයි මට එන්න බැරි මේක හරි අසාධාරණයි නේ අම්මේ පුතේ ඔයා මේ ගෙදර ඉන්නවා නම් මං හරි කැමති ඒත් මට තනියම තීන්දුව తీරන ගන්න බෑනේ අම්මා මට කියන්න ඇයි මාව මේ ගෙදරින් එළෙව්වේ ඇයි අම්මලා මාව මේ ගෙදරින් එළෙව්වේ
පොඩි ඔයාවත් කියනවාද ඇයි මාව මේ ගෙදරින් එළෙව්වේ කියලා? බාර ගෑනිව කසාද බැඳපු නිසානේ. අන්න හරි. දැන් මම සුමිත්‍රව කසාද බැඳපු හින්දා අම්මයි තාත්තයි එකතුලා මාව මේ ගෙදරින් දොට්ට දැම්මා. තාත්තා මට කිව්වා මම මේ ගෙදර දිසානායක පරම්පරාවේ පුතෙක් නෙවෙයි කියලා. එහෙම කියලා තියෙද්දි කොහමද සුමිත්‍ර මේ ගේ ඇතුළේ ඉන්නේ? පුතේ, ඔයා ඔහොම කතා කරන එක වැරදි. සුමිත්‍රව අපි මේ ගෙදරට ගත්තේ අර පොඩි කෙල්ල හින්දා. ඒ කෙල්ලගේ ඇඟේ දුවන්නේ අපේ නේ. අනිත් එක මේ පරම්පරාවේ කෙනෙක් තැන් තැන්වල දුක් විඳිනවා දකින්න තාත්තා කැමතිත් නෑ මං කැමතිත් නෑ. ඒ හින්දා තමයි අපි සුමිත්‍රව මේකට ගත්තේ. හරි. පොඩි කෙල්ල හින්දා සුමිත්‍රව මේ ගේ ඇතුළට ගත්තයි කියමුකෝ. එතකොට ඇයි මට එන්න බැරි? යකෝ මම නේ පොඩි කෙල්ලගේ තාත්තා. පුතේ, ඔයා තාත්තා කෙනෙක් විදියට එක දවසක්වත් ඒ දරුවන්ට සැලකුවද රොහිත? ඒ ගෑණි හැදුවේ අපේ දරුවන්ව. ඉතින් ඒ ගෑණිව මේ ගෙදරට ගත්තට පවු නෑ. අක්ක හැම කතා කරන්න එපා. ඒ පිට ගෑණියෙක් නිසා අපේ කාව පාචල් කරන්න ඕනේ නෑනේ. රොහිත කියන්නේ අපේ කා. නෑ නෑ පොඩි. දැන් අම්මටත් පිට ගෑණියෙක්ව ලොකු වෙලා තමන්ගේ කුසින් වදාපු තමන්ගේ දරුවව අමතක වෙලා. අම්මටත් වෙන්නේ මගේ වැරදි විතරයි. අම්මා දන්නේ නෑනේ මං ඒ ගෑණිව අතහැරියයි කියලා. ඒක කාටවත් හිතා ගන්න බෑ. මොන හේතුවක් නිසාවත් තාත්තා කෙනෙක්ට තමන්ගේ දරුවෝ දාලා යන්න බෑ. අන්න ඒක මතක තියාගන්න. ඔයා හැමදාම කළේ වැරදි වැඩ. දැන් මේ ඔයාගේ වැරදි වහගන්න බොරු බොරු තර්ක ගේනවා. අනේ අම්මේ. අනේ අම්මේ. දැන් ඒ කියන්නේ අම්මටත් මාව එපා වෙලා. පොඩි මගේ අම්මටත් මාව එපා වෙලා. මට දැන් කවත් කවුරුවත් නෑ දෙයියනේ. මගේ යාළුවෙක්ගේ බෝඩිමක් තියෙනවා. පොඩ බලලා එන්න කියලා. දුෂේන අයියා මොකටද යාළුවන්ගේ බෝඩින් වලට යන්නේ? ඇයි බෝඩි මේ කැඩිච්ච පිනිෂව හදන්න දෙන්නේ? නෑ ඉතින් හැමදාම මෙහෙ ඉන්න බෑනේ. ඒ මොකද? ඔයාට කවුරු හරි මෙහෙ ඉන්නපා කියලා කිව්වද? අනේ නෑ. ඒ වුණාට මට හිතුණා දැන් මෙහෙ හිටිය ඇති කියලා. එහෙම ඇති වෙන්නේ කොහොමද? බෑ බෑ. දුෂේන අයියට යන්න දෙන්න බෑ. ඒක තමයි. බලන බෝඩිමක් බලලා ආයෙත් මෙහෙට එන්න ඕනේ. මම මේක දුෂේන අයියට ගෙනියන්න දෙන්නේ නැහැ. සිදු. ඇයි දුෂේ? මට ඇත්ත කියන්නේ අයියෝ මේක පාට යන්න හදන්නේ කියලා. එක පාටම යන්න හදනව නෙවෙයි. ඒ වුණාට මට හිතෙනවා මම ඉන්නේ කවට ප්‍රශ්නයක් වෙයි කියලා. මට ප්‍රශ්නයක්? ඇයි ඔය එහෙම කියන්නේ? හොඳම යාළුවෙක් ප්‍රශ්නයක් ඇහුවම එහෙම මගහරින සිරිතක් නම් නැහැ. දිලුම් කැමති නෑ නේද මම මෙහි ඉන්නවට? හොඳම යාළුවෙක් ප්‍රශ්නයක් ඇහුවම උත්තර නොදී ඉන්න සිරිතක් නැහැ. මගේ වචන වලින් මටම ගහන්නේ ඕනම දෙයක අනුලෝම වගේම ප්‍රතිලෝම ගැන හිතන්න පුළුවන්. මට නම් ওই බර වචන තේරෙන්නේ නැහැ. එහෙම දෙයක් නෑ දුෂෙන්. කවුද ඔයාට ওই බොරුව කිව්වේ? මං කැමති. ඒත් ඔයා හොඳටම දන්නවනේ තාත්තගේ හැටි. ඇයි අම්මේ අම්මට බැරි තාත්තට මේ ටික කියන්න? ඒ වුණාට ඉතින් අක්කා කතා කරොත් නම් අයියව නම්ම ගන්න පුළුවන්නේ. මේ ප්‍රශ්නේදී මං හරි අසරණයි පුතේ. මොන වුණත් අපිට තාත්තා එනකන් ඉන්න වෙනවා. ඔයා මෙහෙම ඉන්න
මට වෙන කරන්න දෙයක් නෑ පුතේ ඔයා අපිට අකී කර නොවි අපි කියන දේ අහගෙන හිටියානම් ඔයා මෙලහට කොහෙද පුතේ මොනවා කරන්නද ඉතින් මේ ඔයාගේ කරුමේ අනේ අම්මේ මට ඉංගන්නෙක් වගේ පාර දෙන්න දෙන්න වෙයි කවදාද මට එම මැරෙන්න දෙන්න එපා අම්මේ මට කාක් කවුරුවත් එම පාර මැරෙන්න දෙන්න එපා අම්මේ මාත ආසයි පොම්ලා පස්සලක් වෙලා ලස්සන්ට ජීවත් වෙන්න අනේ අම්මේ මට උදව් කරන්න අම්මේ අනේ අක්කේ අපි අයියට වැඳලා හරි රෝහිතව මේ ගෙදර තියාගමු නැත්නම් රෝහිතට යන කල දසව මොකද්ද අපි අයියට කතා කරලා බලමු කවුරු කිව්වත් නැතත් ඒක බොරුවක් නෙමෙයි කියලා මමත් දන්නවා ඔයත් දන්නවා මන් නිසා ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ මයි යන්න ඩිලුම් අපි දෙන්නගේ යාළුකම ගැන තේරුම් ගනි ඔයා කොහෙවත් යන්න ඕනේ නැහැ අනික අපි මෙච්චර ළඟක ඉන්නකොට ඔයා කොහොමද බෝඩිමක ඉන්න ගිහිල්ලා කන්නේ බොන්නේ කොහොමද ඒක හරි වැරදි නේද ෂේන් හරි වැරද්ද තෝරන්න දෙයක් නැහැ මන්නිසාවට ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා මට පේනවා. ඔයා එක මටත් හොරෙන් හංගගෙන පොරුවට hina වෙනවා. කෙල්ලොන්ගේ හිත කියවනවට වැඩිය වෙන වැඩ නැද්ද ඉංජිනේරු මහත්තයාට? වෙන වැඩ තියෙනවා. බැරිද කරලා දෙන්න. මං වැව් හදන්න දන්නෙත් නෑ, වෝටර් සප්ලයි කරන්න දන්නෙත් නෑ. ලියන කියන වැඩක් නම් කරලා දෙන්න පුළුවන්. අනේ මේ කොහෙවත් යන තු ගෙදරට වෙලා ඉන්නවද නිකන්? කවුරු කොහොම හිටවත් ඔයාට මොකද? එහෙම බෑ. කාට හරි මන් නිසා ප්‍රශ්නයක් වෙනවා නම් මං මේ ප්‍රශ්නේ විසඳන්න. අනේ මේ දුෂේ මෝඩ බක පඬිතකම් කියවන්න නැතුව මෙන්න මෙහෙට වෙලා ඉන්න. දැන් කොහොමත් මල්ලි ඔයාට බෑග් එක දෙන්න. මම නම් දුෂේනට බෑග් එක දෙන්නෙත් නෑ අයියර යන්න දෙන්නෙ මගේ ප්‍රශ්න මම විසඳ ගන්න ඔයා ඒවට අත දාන්න ඇවිල්ලා නිකන් මගේ ගුටි කන්නපා තරුණි මේ දුෂේන ඔයාට මං කියන නිසා නම් ඉන්න බැරි ඒක මං දිලුම් අයලව ඔයාට කියවන්න එතකොට හරිනේ අනිකව මතක තියාගන්න මේ ගෙදර මගේවත් දිලුම් අයගේවත් ගයක් නෙමෙයි මේක මගේ අම්මයි තාත්තයි සල්ලි දීලා ගත්ත ගයක් එතකොට ඒගොල්ලෝගේ හොඳම යාළුවගේ පුතාට මෙහෙ ඉඩක් නැත්තම් වැඩක් නැහැ නේ. ඒ හින්දා මෙන්න මෙහෙට වෙලා ඉන්න. මොකද බලන්නේ? ඒක තමයි ඇත්ත. මං දුෂේන අයියට යන්න දෙන්නේ නැහැ. SLT within online learning saha online working සඳහා ඇද හිය නොහැකි data දීමනා. ප්‍රමිතියන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා Dialog per day home broadband router එක. දැන් GB 1ක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න රංග ආයේ ඕකේ හිතන්න දෙයක් තියෙනවා අය. විවාහය ගැන වෙන්න ඇති. එහෙමයි හැමතුරුනේ. විවාහ වෙන්න ඕන වයසට ආපු කෙනෙක් විවාහය ගැන මිසක් වෙන මොනව ගැන කතා කරන්නද? හැම දෙයක්ම වෙනස් වුණා හැමතුරුනේ. හමුදුර මං ගැන මොනා හිතයිද දන්නේ මම මොනව හිතන්නේ මම